අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනපති ඓතිහාසික දළදා සමිඳුන් පැඳ පුදා ගනී. ජනපතිට පාර්ලිමේන්තුවේ 3-2 බහුතර බලයක් ලබා දීමට හිටපු ජනපතිගේ සහය. පුද්ගලයන් හඹා යන ක්‍රමයෙන් ඔබ යුක්තිය හඹා යන ක්‍රමයක් ඇති කළ යුතුයි හිටපු ඇමති පාටලී කියයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙර සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. අද පෙරවරු 8:30ට පමණ දළදා මාලිගය වෙත පැමිණි ජනාධිපතිවරයා දීවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුවා. එන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආගමික වතාවත්වල නිරත වුණා. දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණ සිටි බැතිමතුන් සමග සුහද කතාබහකටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක් වුණා. එළඹෙන මහමැතිවරණයේදී වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ 3-2 බහුතර බලයක් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. අද අපි වර්තමාන රජයේ විදියට ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ නායකත්වයේ තුල මේ රටේ අලුත් ආණ්ඩුවක් හදන්නවා. පසුගිය නොවැම්බර් මාසයේ පැවති ජනාධිපති වර්ණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පූර්ණ කැපවීම තිබුණා. අපි පක්ෂයක් විදිහට තීන්දුවක් ගත්තේ දා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වීතුයි තිබුණු ආණ්ඩුව වෙනස් විය යුතුයි කියලා විශේෂයෙන්ම රටට අලුත් ගමනක් යෑමේ අවශ්‍යතාවය නිසායි. මම 2015 ජනවාරියට විශිෂ්ට ජයග්‍රහණයක් කරලා මේ රට ගැන ලොකු බලාපොරොත්තුවක් මගේ සිහින රාශියක් තිබුණා. ඇතැම් දේ ඉෂ්ට කරන්න පුළුවන් වුණා, ඇතැම් දේ ඉෂ්ට කරන්න නොලැබුණා. ඒ මට ඇතිවෙච්ච බාධාවන් නිසා මම ඒවා මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. නමුත් රට අද සහ හෙට ඉස්සරහට ගන්න, විශේෂයෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න, මේ රට ලෝකයේ ප්‍රබුද්ධ රටක් විදිහට ගෙනියන්න අපි අලුත් ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න තීරණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට. එය මේ යුගයේ විදිහට තිබූ අවශ්‍යතාවයක් නිසායි. ඉදිරියේදී තව මාස එකහමාරකින් මේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග පක්ෂ ගණනාවක් එක්ක සන්ධානගත වෙලා තිබෙනවා. ඒ තුළ අපි බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අලුත් ජනාධිපතිතුමාට ශක්තියක් දෙන්න, රට අලුත් ගමනක් ඉස්සරහට ගෙනියන්න පාර්ලිමේන්තුවේ 3-2 බලයක් ලබා ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම කැපවීම සඳහා. ඒ සන්ධානගත වෙන්නේ පුළුල් දේශපාලන අර්ථයකින්. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වැඩ කරගෙන යන විදිහ දිහා බැලුවම බොහොම ආදර්ශමත් විදිහට ජනාධිපති පදවිය මෙහෙවන ආකාරය දිහා බැලුවම මධ්‍යස්ථව ගන්න තීරණ විද්වතුන් එකතු කරගෙන විශේෂඥයෝ එකතු කරගෙන ශේෂ්ත්‍රවල ඉන්න දැනුමත් තියෙන අයට අවස්ථාව ලබා දීලා සුසුකම් වලට අවස්ථාව ලබා දීලා බොහොම ආදර්ශමත් විදිහට රට පාලනය කරන ආකාරය දිහා බැලුවම අපි වැරදි තීරණයක් ගත්තේ නැහැ. අපි හරි තීරණයක් ගත්තේ. එවැනි නායකයෙක් බිහි කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කළුතර දිස්ත්‍රික්කෙන් විශාල ශක්තියක් ලබා දෙන්න හැකියාව ලැබුණා. අපි ස්ථාවරයේ ඉඳලා තව දුරට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ රට ඉදිරියට ගෙනියන්න අවශ්‍ය සියලුම සහයෝගය ලබා දෙන්න සූදානමින් ඉන්නවා කියන එක මතක් කරලා දෙන්න කැමතියි. අසර්බයිජානයේ අධ්‍යාපනය ලැබමින් සිටි ශ්‍රී ලාංකික සිසුවියන් 3 දෙනෙකු ගින්නකට හසු වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පුද්ගලයන් හඹායන ක්‍රමය පසෙකලා යුක්තිය හඹායන ක්‍රමයක් රට තුළ ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රන්වක මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රංජන් රාමනායක මැතිතුමාගේ දුරකථන සංවාද පිළිබඳ තැටි අත්පත් කරගත්තේ පොලිසිය. මුලින් පරීක්ෂණය කරන්න ඕනේ පොලිසියේ මේ දෘඩකාංග තැටි කොහොමද සාමාන්‍ය ජනමාධ්‍යවලට හා යම් යම් දේශපාලකයන් අතර ගියේ කියලා. රංජන් රාමනායක මහත්මයා නඩු විභාග කරන විනිසුරන්ට හා විමර්ශනය කරන නිලධාරීන්ට දුරකථන ඇමතුම් දීලා ඒවයි ප්‍රගතිය විමසීම. කිසිසේත්ම සදාචාරාත්මක නැහැ. නමුත් ඒ දුරකථන සංවාද අපි දැනට හපු ඒවා හැටින්නම් එතුමගේ පුජ්‍යලික කාරණා හැරුණාම අනික් ඒවා ගත්තාම එහෙම තීන්දුව දීමට බලපෑම් කරන භාවයක් අපිට පේන්නේ නැහැ. පොලිස් නිලධාරීන් තමන්ගේ දුක අධිකරණ සේවාවේ ඉන්න විනිසුරුවරයෝ තමන්ගේ දුක බෙදා හදා ගැනීමක් තමයි අපිට පේන්නේ. ඉතින් ඒක ඇත්තටම ඒ අපේ අධිකරණ පද්ධතියේ යුක්තිය පසඳලීමේ පද්ධතියේ තිබෙන බරපතල ඛේදවාචකයක්. ඉතින් මේ தත්ත්වය වහා වෙනස් කරලා යුක්තිය හඹායන ක්‍රමයක් ඇති කරන්න ඕනේ පුජ්‍යලයෝ හඹායන ක්‍රියාවලියක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳ බරපතල අර්බුදයක් වර්තමානීය වන විට පැන නැගී ඇති බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙනවද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා. අපිට පේනවා දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයත් අතර පක්ෂ නායකත්වයට දැන් සටනක් තියෙනවා. අපිට බලා ගන්න පුළුවන් වෙයි මේ සටනේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක බෙදා ගන්න කොටස කොච්චරද, සජිත් මහත්තයත් එක්ක බෙදා ගන්න කොටස කොච්චරද කියලා. සාමාන්‍ය කතාවක් තියෙනවා, නායකයෙක් හොඳ නැත්තම් තව නායකයෙක්ව ගේන්න ඕන ප්‍රබල ශක්තිමත් නායකත්වයේ ගුණාංග තියෙන කෙනෙකු තමයි නායකයෙක් බවට පත් කරන්නේ. ඉතින් ඒ නිසා දැන් එක්සත් ජාතික පක්ෂයට බොහොම පැහැදිලිව මං හිතන්නේ නායකයෝ ආනයනය කරන තත්ත්වයට පරිවර්තනය වෙලා තියෙනවා UNP. එළඹෙන මහමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට 3-2 බහුතර බලයක් ලබා දීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන දේශපාලන අරමුණ බව පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රංජන් රාමනායක හිටපු ඇමතුමාගේ මේ කරපු වැඩවලින් පේන්නේ ඒ ආණ්ඩුවේ තියෙන මුළු කතාව. ඒ ආණ්ඩුව කටයුතු කරපු ආකාරය බලපෑම් කරලා තියෙන විවිධ ශේෂ්ඨට අපි දන්නේ නැහැ. දැන් ඔය එළියට ආපු හඬපටනේ තියෙන්නේ, එළියට නාපු හඬපට ඊට වඩා වැඩි කියලා මට හිතෙන්නේ. ඒක නිසා තමයි මේ තත්ත්වයට පත් වුණේ රට මෙතනට කඩා වැටෙන්න බලපෑවේ. ඒක කොහොම පැහැදිලිව ඒ ආණ්ඩුවට ප්‍රබල විවේචනයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි එල්ල කළා. මේ හඬපට කතන්දරයි එක්සත් ජාතික පක්ෂය ඇතුළේ තියෙන පිළිබෙදීම් නායකත්ව අරගල මේ ඔක්කොමත් එක්ක එක්සත් ජාතික පක්ෂයට පුළුවන් ද අපි 3-2 ගන්න එක වළක්වන්නේ. ඒගොල්ලෝ අද බෙදිලා කෑලි කෑලි වලට කැඩිලා එහෙම තිබියේදී අපි ගැන කතා නොකර ඒගොල්ලෝ ගැන වගකීම් බලාගත්තනම් තමයි වඩාත් වැදගත් වෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 3-2 ලබා දීම සඳහා හැකි උපරිම ආකාරයෙන් කැපවීම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධානම දේශපාලන ඉලක්කය සහ අරමුණ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඇති සෑම කරුණක්ම ඒ ආකාරයෙන්ම ඉටු කරන බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. හක්මන ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අපේ ආණ්ඩුව තිබුණු ආණ්ඩුව වගේ දින 100ක පොරොන්දු දීලා නෙවෙයි ආවේ. අපේ ප්‍රතිපත්ති මාලාවේ පොරොන්දු දුන්නේ අපි අවුරුදු 5ක් තුල කරන දේවල්. ඒ නිසා ඒ කට්ටිය පටලවාගෙන තියෙනවා. අපේ ආණ්ඩුවයි දින 100 ආණ්ඩුවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්තිය තුළ කියලා තියෙන්නේ මොනවද? ඒ කියපු හැම කාරණාවක් මිශ්‍ර කරන්න අපි 100% සම්පූර්ණයෙන්ම කටයුතු කරනවා කියන ප්‍රතිඥාව විතරක් අපි දෙනවා. මේ ප්‍රතිඵලය තුළ අපි වඩාත්ම සතුටු වෙන්න ඕන වෙන මොනවත් නෙවෙයි. අද එක්සත් ජාතික පක්ෂයත් ඒ තැනට වැටිලා තියෙනවා. දැයිතුමල්ලා කියන්නේ මොනවද? MCC අත්සන් කරන්න එපා. ඉරලා දාන්න. ඇක්සා අත්සන් කරන්න එපා. සෝෆා අත්සන් කරන්න එපා. අවුරුදු 5ක් ආණ්ඩුවේ ඉඳගෙන සෝෆා ඇක්සා ගිවිසුම් ගහලා MCC ගිවිසුම වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලබා දෙන්න අත්ඔස්සම සජිත් ප්‍රේමදාසලා දැන් කියනෝ අන්න ඒවා ඉරලා දාන්න. එතුමන්ලා අනුමැතිය දීපු MCC ගිවිසුම් අපි නම් අත්සන් කරන්නේ නැහැ. ඒකින්ද අපිට ඉරලා දාන්න දෙයක් නැහැ. අපි අත්සන් කරපු දෙයක් නැති හින්දා. අපි ජනාධිපතිතුමාගේ ඉල්ලීමක් කරන මේ හඬපට පිළිබඳව පරීක්ෂණ කරනවා වගේම දැන් ඔබතුමාට තියෙන ලොකුම අභියෝගය වෙන්නේ ඉස්සරහට විනිසුරුවරේ හොයාගන්න හඬපටවල නැති. දැන් හඬපටවල ඉන්න කෙනෙක්ට පරීක්ෂණ කරන්න බෑනේ. ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කරලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
අධිකරණයේ ස්වාධීනත්වය සමස්ත රටේම අපේක්ෂාව බවත් එය ආරක්ෂා කිරීමට වත්මන් රජය කැපවිය යුතු බවත් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය මාත්‍ය විජිත බේරුගොඩ මහතා පවසනවා. යහපත් රාජ්‍යපාලනයක් යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කරන්න ආව යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමතිවරුන් අද කරන ප්‍රකාශ දිහා බැලුවම යහපාලන ආණ්ඩුවේ නිර්වත පැහැදිලිවම හෙළි වෙනවා. මොකද රාජ්‍ය නිලධාරීන් කියන්නේ ස්වාධීනව වැඩ කරන ස්වාධීනව මහජනතාවයට සේවයක් ලබලා දෙන පිරිසක්. ඒ නිසා සාමාන්‍ය මහජනතාව තුළ මේ රාජ්‍ය නිලධාරීන්ට ගෞරවයක් තියෙනවා. හැබැයි අපි දැක්කා ඒ රාජ්‍ය නිලධාරීන්ට අංජන් රාමනායක වගේ ඒ රාජ්‍ය ඇමතිවරු බලපෑම් කරන එතකොට මේ රාජ්‍ය සේවයේ හොඳ කැඩිලා අඩලා තියෙනවා මේ වෙනකොට. මම හිතන්නේ අධිකරණයට ස්වාධීනව පවතින ඉඩ දෙන්න. අධිකරණයේ ස්වාධීනත්වයෙන් මුළු රටේ මහජනතාව අපේක්ෂා කරන රටක් ගැන නිවැරදි තක්සේරුවක් රාජ්‍ය පාලනය ගැන යහපාලනය ගැන නිවැරදි තක්සේරුවක් නිර්මාණය වෙන්නේ අධිකරණයේ ක්‍රියාවලියම. එතකොට මේ අධිකරණ තීන්දු සාධාරණව ගත්තකද්ද කියන එක සමාජය මම හිතන්නේ ප්‍රශ්න කරනවා. ඒ නිසා රජයක් විදියට කළ යුතු දේ තමයි මේ ගැන නිවැරදි පරීක්ෂණයක් කරන්න. නිවැරදි පරීක්ෂණයක් කරලා මේකට සම්බන්ධ නම් කුමන මට්ටමේ නිලධාරියෙකුට හෝ ඉහළින්ම දඩුවම් කරන්න. එහෙම කළොත් තමයි මේ රජය ගැන විශ්වාසයක් අපිට තියාගන්න පුළුවන් වෙන්නේ. දැන් අවධානය රට වටා පුවත් කිහිපයක් වෙතයි. හෙලේ මහා ගත් කතුවරයෙක වූ මාර්ටින් වික්‍රමසිංහ ෂූරින්ගේ ගුණානුස්මරණය නිමිත්තෙන් සංවිධානය කළ චිත්‍ර තරඟයේ සහතික සහ ත්‍යාග ප්‍රදානය කිරීමේ වැඩසටහන ඊයේ දින කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාර පරිශ්‍රයේදී පැවැත්වුණා. මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු විද්වතුන් රැසක් මෙම උත්සවයට සහභාගී වුණා. ස්වේච්ඡාවෙන් තම ගම්මාන සහ නගර අලංකරණය සඳහා අත්වල් බැඳගත් තරුණ පිරිසක් එක්ව ඌ පරණගම ගලනිය ප්‍රදේශයේ බස් නැවතුම්පළවල සහ ගම්මානයේ තාප්ප අලංකාර සිතුවමින් හැඩගැන්වීම අප කැමරා කාචයේ සටහන් වූයේ මේ ආකාරයෙන්. වැලිමඩ කෙරඳිමුල්ල මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රමවත්ව සිදු නොවීම හේතුවෙන් නැදුන්ගමුව ගම්මානයේ හරහා දෙවෙන මෙම මාර්ගයේ ලන්තේගම, කබිල්ලේගම, ඇල්ල, මාවිති කුඹරාදී ගම්මාන රැසක පවුල් 5000ක් පමණ දැඩි අපහසුතාවයකට පත්වෙති බව ප්‍රදේශවාසීන් පවසනවා. ඔවුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම මාර්ගයේ සංවර්ධන කටයුතු ක්‍රමවත්ව සහ කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි. ඩුබයි සිට නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ලද දුම්වැටි තොගයක් මෝඩ රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හලවත සිංහපුර ප්‍රදේශයේදී හලවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටගත් සැකකරුගේ මෝඩ රථයේ තිබී දුම්වැටි 45,800ක් අඩංගු ඇසුරුම් 229ක්ද පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇති අතර දුම්වැටි තොගේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ. දුම්වැටි තොගේ සහ මෝඩ රථයද සමග සැකකරු හලවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.